අධිර ැතුම මෙතන ඉන්න හිද එතුමාගෙන් ඉල්ලිමක් කරන්න කැමැති. විශේෂෙන්ම මහර බන්ධනාගාරය භූමිය තොල තිබෙනවා අවුරුදු සීයකට අධික ඒ ප්‍රදේශය හිටපු මුස්ලිම් බැතිමතුන් ්‍යඥා කරපු දවස්ථානය. පෞගිය පාස්කු බෝම ප්‍රහාාරයක් එෙක්ක ඒකට ආරක්ෂක හේතුම් මත කියලා ඒක පාවිච්චි කරන්න දුන්නේනෑඒ වසා දැමෝ. නමුත් දැම් බඳනාගාර නිරධාරින් ඒ දවස්ථානය තමන්ගේ වෙනත් ්‍රෝජණ සඳායක පවිච්ිර. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා නැවත වතාවක් ඒ ප්‍රදේශවාසීන්ට ඒ ප්‍රදේශය වෙනත් දෙවස්ථානයක් නැහ. විශේෂෙන්ම කුඩා ලමුන් පවා ඉරි දහම් පාසර පවා ඉතන්ට තමයිගිය. නැවත ඒක ලබා දෙන්න ඔබතුමා කටයුතු කරනවා නම් විශාල කටයුත්තක් කියලා ඔබතුමාගින් ඉල්ලා සිතිින්න කැමැති. හෙවගේම අද විශේෂයෙන්ම දැම්මේ ට්‍රස්් එක තියෙන නීති සම්බන්ධවත් වකූෆ් නීතිය සම්බන්ධවත් මේ දවස්වොල ඉතාම විශාල කතිිකාක් න මුස්තලිම් සමාජය තුළ. ඒ වකුෆ් නීතිය සම්බන්ධුව තිබෙන අරමුදල විශේෂයෙන්ම ඒ ගෆූරයා කෙන අරාබි පාසල සම්බන්ධව මහරගම ප්‍රදේශය තිබෙන ඒක එදාහිටපු ඒ මුස්ටිම් නායකෙන් මුස්ලම් ජනතාවෙනුවෙන් පොදු දේපොලක් හැටර නම් කරපු ඒ වකූෆ් නීති යටතේ තිබුණු දේපොල. අද එම පවුලේ කෙනෙක් බැවිල්ල බලහත්කාරයෙන් ඒ දේපොල නැවතවතාවක් තමන්ගේ අතට පවරගෙන ඔහු වකුප් නීතියට එහා යමින් ගිහිල්ල අපි දන්නා ඒ ගෆූරයා ආරාබි පාසලට තිබුණුව යම් යම් දේපල මේ සොප්ල ජික් වගේ ආයතනත්ික ගිවසුන්ගාලා තමන්ගේ හිතුමතේට කරගැන තත්වයයක්ත්තිබෙෙන ඒද අපි අධිරන ඇමැතුමාට කියේෙනවා විශේෂයෙන්ම මේ මුස්ලිම් ප්‍රජාවගේ දේපොල ඒකාලෙහිට මුස්ලිම් නායකයන් විසන් ලබාදීපුුවේ වකු් නීති අර්ථතින දේපොලටික ආරක්ෂා කරන්නත් ඔබතුමාගේ අවධානයහා ඉදායකත්තේ ලබා දෙන්න කියලා. මොකොද දැන් ඔවුන්ඒ අලුත් පරම්පරාවෙන්න උදවේ ඇවිල්. තමන්ගේ සියයා මුත්තා කියල කියමින් මේ අපිට අයිති දේපොල කියලා. නැවත ඒවා තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ඒ දේපළොවලට කඩා පැනලා නීතිය ඩැහැගේීල කටයුතු කරන ආකාරෙත් තියෙන හින්ද ඔබතුමාගේ අවධානයක්ත් යොමු කරනවා. ගරු සභාපත්තුමනි විශේෂෙන්මට මේ පාර්ලිමේන්තුව කියල කියන රටේ විවස්ථායක සස්්ත බාව.ඒ වගේම රාටේ රටේ නීති හදන ස්ථානය. මෙතන හදන නීති තමයි අපි රටේ ක්‍රියාත්මත් කරන්න. ඒගේ මේක නීති රැකීම මේ පාර්ලිමේන්තුව ඉන්න සියරු දෙනාගේම වගකීම. මේ නීති කවුරු හරි කැඩුවම එයාට අපි දනුවන් දෙනවා. එය වරධකාරයෙක් වෙනවා. නමුත් ැන් අපි ීනෙන පශ්නය තමයි ද මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා නීති කටන උද විය. ද නීති කඩලා පාර්ිමේතුව ඉන්න කැහැගහන උදවේ ඉන්නවා. දැ ඒගොල්ලො සම්බන්ධව පාර්ලිමේන්තුවේ ඉන්න බෞතරයක් නිශබ්දයි. ඒ පොය පැත්තේ හිියත් අපට ප්‍රශ්නය නෑ නමුත් පාර්ලිමේන්තුේ දෙසය විසිපාහම තමයි රටේ නීති හදන්න. ද අප අපි ඔක්කොමොල එක හ එකතු වෙලා හදපු නීතිය කඩලා මේ පාර්ලිමේන්තු ඉන්නවා. කිසි ප්‍රශ්නයන් නෑ කතානායකතුම ඒකට විරුද්දුව ක්‍රියා කරන්නෙත් නෑ ගරු සභාපත්තුමනි මම විශේෂයෙන්ම සභාගත කරනවා විශේෂල ලියවෙල්ලා. ලිවෙල්ල තමයි ගමන හා විගමන දෙපාර්ථමේන්තුව දෙදාස් විසියකේ දොළොස්ව නිමාසේ පාලොස්වනිදා ලිපියයක්ක් නිකුත් කරනවා. ලේකම් රාජ්‍ය ආරක්ෂක සවදේශ කටේතුවා ආපදා කළමනා කරන රාජ්‍ය මාත්‍යංශයට ලිපියක් නනිියුත් කරනවා. ඒ ලිපියේදී එතුමා කියවා ඉන්දගෙන විශේෂෙන්ය ලිපිය නිකුත් කරන්නේ. ආගමනහා විගමන පාලක ජනරාල්වරයා. ඒ ජනරාල්වරයා ලිපිය කියනවා. ර්ලිමේන්තු හලයකම්තුමාගේ අංක කියලයි ලිපිය අන්කේ දාලා දෙදස් විසියගේ නමවනිමාසේ විසිය එක්වෙන දිනති ලිපිය සමග බැඳේ බැඳී දෙදාස් විසියගේ දොලහයි පාලවදන රාජ්‍යතාාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා සිය උපපන්න සහතිකය ජාතික හැඳුනුම් පත සහ මින් පෙර ලබාගත් රාජකාරී ගුවන් ගමන් පලත්‍රයක් සහිතව අයුතුුම් පදක් ඉදිරිපත් කර ඇත. නමු නමුත්. ඒ ඉදිරිපත් කරපු ඒ ලියවිල්ලේ ඒ මන්ත්‍රීතුමියය එමනතම් ඉල්ලපු ඒ ඩිප ො මටික් පಾස් ో එක. ರීක්ෂ ර් තු ගේ ರක්ෂණ ර ගමන ගන පාර් තුේ රිගනක ද ද්‍ය නාව හත කරුණ ಪಾ ರක්ෂණ පර් ේතු බ ද මකද ලවිනි කාරනාව. ම පාලි ේතු න්ත්‍රීතුම ද සතර වර් ේසිත ්‍රතා රගಸ ග ಂ. න්ිය විසේකයි තුන්ශිය අනුවටයි අසූහතයි හයදරන බ්‍රතාානය ගුවන් බලපත්‍රය භාවිතා කරන බව. ඒ අනුව එම කාලසීීමාව තුළ ආගමන හා විගමන පනතේ ප්‍රතිපාදන අනුව මේ මන්ත්‍රීතුමියගේ ශ්‍රී ලාංකිික පුරවසිභාවය අඕසි වී ඇත. නමුත් මන්ත්‍රීතුමිය විසින් තමන්ගේ විදේශය පුරගසිභාවය පිළිබඳ, තොරුතුරු හෙළි නොකට. හෙලි නොකට දෙදාස් ධාතරයේ පලවෙනි මාසේ විසිහතරවැනි නැවත. අංක දරන ශ්‍රීලාංකික ගුවන්බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඊළඟ හතරවෙනි කාරණය ඉන් පසු දෙදස් දාහට එකොලාායි පහදින මුදල්ල මාත්‍යාංශයේ නිර්දේශ මත නැවතත්. විදේශීය පුරවෙසි භාවේ හෙලි නොකර රාජකාරේ ගුවන් බලපත්‍රයක් ලබාගෙන ඇති බව. ඊළඟටයා එතුමා කියනවා මන්ද්‍රීතුමිය විසින් නැවතත් ගුවන් බලපත්‍රයක් අයතුම් කිරීමේදී. තම විදේශය පුරවසි භාවේ හෝ. පුරවසි භාවේ ඉවත් කර භවගබා ගත් බවට ලේඛනයක් ඉදිරිපත්වර නොමත. හවසාන කාරණය තමයි. ඒ අනුව මන්තීතුමය සඳහා ශ්‍රී ලාංකික ගුවන් පත්‍රයක් ලබාදිය නොහැකි බව නිරීක්ෂණය කරම මන්ත්‍රීතුමය වින් බ්‍රතානඥ ගුවන් ලපත්‍රයා භාවිතා කරමෙන් ලබාගෙන ඇති වීසා පිළිබඳ ලේඛන මේ ගමන් බලපත්‍රයේ භාවිතා කරනලද විස්්චර සමහ මමාව අමනායමින්. ගර සබාපත්තුමනි අධිකාරණය ඇමතිතුමනි අවික් පමල මේක ඉන්නවා. උපතුමාලා විශයක්කෙනනි සංසෝධනය නල්ල සම්මත කර. හරි නමුත් මේ පාර්ලිමි එතුව ඉන්නවා විද් සීලාං ෙක් නඕන ෙනෙක්. ම කතානායක තුමාගේ අහන්න කැමතිී කතානායතා මහලේකම්තුමා තයි මේ ඉල්ලීමම කරල තියන ගමන විගන දෙපාර්මේන්තුවේ පාර්ලිමේන්තු මහලේකම් තුමා. හෙමනම් මහලේකම් තුමාට මේ ආගමන විගමන පාලක ජනරල්ුවරයා මේතේ මේ ලිපියේ තුමාට එවල තියෙනවාට ඒෙම ඒල තියෙනවානගේ ලිපියේ තුමා වසන් කරගෙන ඉන්න යි කියනෙක. අපි මහලේකම් තුමාගේ අහන්න කැමති මේගම මේ පර්ලිමේතු දැනවත් කරන්න ඕනේ මේක රටේ නීතිය. අපිියලද නම ලජ වෙ ඕනේ ඇමතුමන. මොකද අපි දෙසිය විසි පහම එකතු වෙලා අනුමතකරපු නීතියට පිටින් කෙනෙක් මේ පාහලිමේෙන්තු ඉන්නවා. මොකද මේ රටේ නීතිය ලැජජයි. අපි ලජජ වෙෙන් නෝනේ. මේ දැන් කවුද මේ කියන්නේ. මේ කියන්නේ ආගමනහාවිී මගන පාලක ජනරාල්වරයා ඊළඟට ගරු සභාපතිවමන ඊළංඟ කතාව. ඊළග කතාව තමයි දෙදස් විසිදකේ නමවවෙෙන මාසය දොළස්සනිදාා. එයායට රාජතාාන්තික බලපත්‍රයක් ෂ කරලතියෙනවා. කෝමද ශ් කරන්න. එයාට ඉශූ කරනවා මේ පාලකතුමාවා අයින් කරනවා. මෙයා කියේනවානහි විශෂූ කරන්න බැයි කියලා අනුත් පාලකවරයාාවදාලා නමවනි මාසේ දොළස්වරිදා රාජ්‍යයමතිතුමිය වුණනාට පස්සේ. ඒලියවිල්ලත් එෙක්කදාලා මිතුමයට රජ්‍යතාන්තික ලපත් යක් තු ක්ෂ කරල තියනවා. රනිල් වික්‍රමසිංහ මතිතුමා දනාලිපති වඋනාට පස තම ඒක වෙලාතිීන්. ොටේ ජ පක්ස මත්තයක් අ ්‍රයකක් දීලදවා හරි කියනෑ රනිල් මහත්්‍යයක් යක්ත්ද යටතේ ශූ වෙලා තියෙනවා. මොකදද මේ රත සබාපපුත්තුමනි මොකක්ද මේ පාර්ලිමේන්තුව අපි අයිංසක මිනිියෙක් මේ කරන්න අද හිරේනේ අද හිරේනේ අද පොත්නෑ පත්න ඔයමතු තපර ඔව ඇත්වසිම්බ මේ රජතන්ත්‍රික විදේශගමන් බලපත්‍ර ලබාදීමට කගත් ැදදිහක්ටීමක්න න්ත්‍රීවරය කියල කිය පුහොම යුද නිකුත් කරන එකට කිීමම දේශපාලන සහයුග්‍යයක්වශ්‍යන. මේ පාලවරයා ලිමක් කියල තිනවා යාට ඉසූ කරන්න බැහයි කියලා. පොකොද යාස්්‍රීල්ලාන්ික පුර වැැසයෙක්මයි කියලා. මේ මේ නමවෙනි මාසේ දොලස්ස නිමාසේ පහලෝ දෙදා සියකි. එකොට මේ ජෙනරාල්වරයාව අයින් කරලා තමයි අලුත් ජෙනරාල්වරය දාලය ඒක නිකුත් කලදී. ඒකකෝම දෙවෙන්නේ. ග කිය හි කිය රද තු තු ේ රක් ෂ ත්‍ය ක තු තු නවා සම්බන්ධෙන් මට පදෙ ා කිය. ఉද න්තිම ොකද තුමා කියන්නේ, මේ සම්බන්ධයෙන් පදෙශ ලබා නමෙන් කාරණිකව ල්ල සිටමි. ආරක්ෂ ాතශ ේකම් තුමා එ පදෙශ ී ත්න හිට පස්සේ. ම හමතුමා ලජයින ඇැත්තුමා අප ඔොක්කොට අපි සම්මත කරානේ විසියකට චන්දදීලා. එතකොට විසියකට චන්ද දීර සම්මත කරාම මේ පාලිමේන්තුව එකතයි මංතුවේ මීති කාට ෙකට. මේ ීති තිේනීම රටේ පර්ලිමේන්තුවෙන් එලියෙඉන්න මනිු විර. කරන්න ඕන කතාානායකතුමා වාම තීන්දුවක් ගන්නඕට. ඒකයි කරන්නෝටේ සයකින් අයින් කරන්න කතාානායකතුමාට බලදර තියෙනවා. දැම් මේ ලිපිය ප්‍රමාණවා. මේ ලිිය ල තානායකතුමාට පුළුවන් මේක ක්‍රියාත්මක් කරන්න පාර්ලිමේන්තුව විදේශි කෙක්කන්නවානන් යා වෙලියටදන්. හරි ඒකටමයි ඒක බලාපොරොක්තුව ඒ අපි කියෙනවා අක එක කරන්න කියලා. ඒහින්දා අපි ගමි බලාපොරොත්තුවෙන ඒක කරයි කියලා. ගලු සාපත්තුමන ඊළඟට මමපතුමාගේ අවධානය යොම කරන්න කයිමති. ඩැන් පාස්කු පෝබ ප්‍රහරේ නඩුවහන්න පටන් අරන්තිේරෝවා. දැන් ඒ නඩුවහන්න පටන්ගත්තේගේ දැන් සාක්ෂය හැටිය නම් කරල තියෙනවා. ද මේක පළවෙනි සාක්ෂිකාරය තමයි රොහන් ගුණරත්නෑ කියන මහච්චාර්යතුමා. ඊළඟට ඉන්නවා නිලන්ත ජයවර්ධ දෙවැනි සාක්ෂිකරු. දැ නිලන්ත ජයවර්ධන මැතිතුමාාව ජනාධිපති කොමිසම ඉදිරියේ වරධකාරයෙක් කල තියෙනවා. ඒ වරධකාරය කරලා තියෙන්නේ එතුමා දත්ත මකල තියෙනවා. එතුමා මේක දැනුවත්වෙලා මේ කරුණු කාරණාවේතුමා හෙළිද හෙළිකරේ නෑ. ඒහහින්ද එතුමාාව ජනාධිපති කොමිසම කිවවා එතුමාාව චෝතිදේ කැටියට නම් කරන්න කියලා. නත් නීතිපතිද පාර්තුමේතුව ය සාකකි කාරයෙක් කරල තියෙනවා. ඇයිඒ සාකි කාරයෙක් කරල තිය. ඒක අපිතින ප්‍රශ්නය එතකොට ඊළඟට තමයි දැන් අපිට හන්න තියෙනවා නීතිපතිද පාර්තුමේන්තුවෙන් ඊළඟ කරුණු කාරණාව තමයි විශේෂෙන්ම දැන් මේ ඉන්න මහාචරය රොහන් කුණනොරැත්න මැත්නවා. ගරු සබාපොත්තුමනි මාචාය රොහන් කුණරත්න කියල කියන්නේ සල්ලිය වලට ගිහිල්ලා එකක තැන්නොල උපදේශක ලබා දෙන කෙනෙක්. එයා කෝමද සාක්ක්‍ය කාරයෙක් වෙන්නේ. එයාට මොකද තියෙන මේ පස්කු බෝම පහාරඇත්ත එක්ක සම්බන්ධය. එයා විමර්ශණ නිලධාරියෙක්ද යයා ක්ස්පෝර්් කෙනෙක් ය ක්ස්පෝර්ඩ්ෙනෙක් ැටියට යාට මත කියන්න පුළුවන්. එහම ක්ස්පොර්ටල ඕන රංගින්වා ැ මේ ගෝටාවේ රජ පක්ෂමැත්තුම ලටාවම ය වාආරසිිකකාමාත්‍යන්ශය උපදේශයකෙක් කරලලා යයා සාාකිි කාරෙක් කර තිෙනවා. ඒ සාකි කාරයෙක්කර ඒමකොටක් නෙමෙයි මේ ප්‍රශ්නය ධපිදන්නවා මේ පාස්කු බෝම පහරය ගැන නොයිකුත් කරුණුකාරණ එලියට විල්ලතියෙනවා. අන්න ඒ කරුණුකාරණාවල් වසන් කරන්න. මමාචාරය ගුණරත්න වදාලා මේක වෙන පැත්තකට හරවන්නාදවා. ඒක කියන්නේ මේක අන්තවාදී ක්‍රිය අන්තවාදී ක්‍රියාවක් කියනෙක ඔක්කම දන්නවා මේක සහරන් කරයි කියලා තොක්කම දන්නවා අයි අමුතුෙන් කියන දෙන්න. නමුත් සහරාන්ට මේක කරන්න දේශපාලන අවකාශය ලබා දුන්න මේක පිටි පස්සෙඉද කියෙන සහරාන් ලොව මෙහෙ ෝපු සහරාන්ලට අනුබල ලබාදීපු තාක්ෂණ සහහිජ ලබාදීපු මේ බෝමපු පුරන්න පුළුවන් ඒ අමුද්‍රව්වය ලවාදීපපුදවිය ඒ සියු. ඒ හොයාගන්න ඕන ඒක හොයා ගන්න ඕනේ ඒක හොයන්න තමයි මේ මහමොලොකරවා හොයන්නන්නේ කිෙලක් කියන්න තර මහාමොලකරවා හොයන්නේ නැත්තුව සාරාන්ලකෙන් මේ ගේම ඉවර කරන්නට හතන්න. ඒකයි අපි කියන්නේ මාචර රහන් පුුණගත්න ව කිරල්ල මෙතන්ට ැන්මේ මේක වෙන පැත්තක හරගෙනයන්න්න මොකද ඊට වට ඉන්නවා සාි කාරයෝ ද විර්ශන නිල තාරරි න්න වානේ ද යි ශානය ේ සේකර සාකි කාරය කර නැති රවිසන විරත්නතු මැත්තුමව සාකිකාරෙක් කර නැතේ ියයිජ දම් මේ බෝම්භ ප්‍රහාරයේ මේ ධනාධිපතිතුම අත්දන්නවා වැඩිම කරුණු කාරණා හොයාගත්තේ ශාන්‍ය බේසය කරයි රවිසනව ඉරත්නගේ ක්ඩයම. නමුත් නීජපතිද පාර්තුමේන්තුව ඒ කණ්ඩායම සාක්ෂිකාරයෙන් ටිර දාලනෑ. ඇයි පුොකටද ඒ කොල් අමදාන් ශාන්‍යබේසය කර මහත්‍යගේ ඇෆිඩේ විට්ටක දැක්කනේ. එයා කියරතියන කරුණු ටික ඒ කරුණු හරාගයාාන මහමොලකරු අල්ලන්න පුළුවන්. කොට නීතිපතිද පර්ත්තුමය ඒතුව දැනුවත්ව දැනුවත්ව මේක වෙන පැත්තකට හරවන්න ඇත්තටම මේක විවර්ෂණය කරපු නිලධාරීවා සාක්ෂිකාර ැටට පත් කරලනෑ මේක අපරාධයක් ඒද ක අපරාධයක් ඒවගේ තමයි ගරු සභාපත්තුමනි මම කියන්න කැමති විශේෂයෙන්ම දැේ නඩුව පෞුරල තිවාන චෝදනාතින සිතුන්දහා දැ මේක ඉවර වැති නැති දැන්තියෙනවා. පරීක්ෂණ සාරග පරික්ෂණඉවර කරාද සාරගේ පරීක්ෂණ ඉවර වුණේන්නෑ. ඉවර කරන්න හැදවා. සාර මැරුණයි කියලා DNA පරිීක්ෂණ තුනක්තර තුනක්තරා සාරාවව තාවරු කරලා සාර මැරුණ කියලා ඉං කරන්න ැදවා. නමුත් සාහර ගැන තවම පරිීක්ෂණ ඉවරනෑ නමුත් පරික්ෂණ අවසන් කරල තියරවා. ඊළඟට පොඩි සාරාන්ගේ පරීක්ෂණ අවසං කරාද. ඒකත් අවසානයි එෙකන නඩුවදැම්ම. ඊළගට ොනික් ස්ොනික්. ය හරෙන් ෑන්ට හත්්‍ය ඒ කාලේ මැරෙන්ඩ කියානේ ොනිෙක් සොනික් කියලා හරෙන් නෑන්ඩ තින්න සොනික් ලස් තිික් ඒකන ැත්ත තාව දැම පැත් ඉ ොට ට ොනික් නික් කියලා හැමදාම කෑ ැව ල ක තු වෙ ඉන්න ොනික් ොනික් ති න කො ද නිික් නිි පරික්ෂ වර ඉවර නෑ සබාපපුත්තුමනි. ඊ නතාව දගත් කාරනාවවා. අප්‍රේල් මාසේ හතර වනිද. නිදස් දහනමේ අප්‍රේල් මාසේ පස්වනිද රායි කළාම. එ එකොළ මාරට මේ ගැලනකම එක්සිප් එකේතිී ලොරියක් නවත්තනවා. ඒ ොරිය නවත්තන රායි කොළ මාරට. මොකටද පරික්ෂාවට. නමුත් ඒ ලොරිය නිදාස් කරනවා ඒ එතකොට හිටපු පොලිසිය ඉහලනා නිධාරිියෙක් එතන චෙක් පොයින්ට එකේ හිටපු පොලිස් කොස්තාාපල්් කතා කරලා. ඒ පොදිස් කොස්ථාල්තුමාගේ කට උත්තරේ තියෙනවා. මේ ලොරිය පිටමන් කරන්න කියලා මට ඉහල නිධාරිියෙක් මට දැනු දුන්නයි කියලා. ඒ ලොරිය ස්්‍රාතිින වියයි තුවානය ඒ වීඒෙක් වාාහනොල හිටපුක අය තමයි ඔය පොලිසිනදාගට කතා කරරි තව එක ලොරියක් නැවත්තු වෙනෑ ඒ ලොරිය ගියා ඔය ලොරි දෙගෙන් තමයි පරීක්ෂණ වාර්තාවනුව සැකකරන්නේ සහරන්ටම පානතුරතිබුණ සහරාන්ගේ සේ ෆ වසකට ක්ස් ලෝසිවූ ගෙනිච්චේ ය ොරිය කියලා. ඒක එත්ත කතාව නමුත් ඒ පරීක්ෂණ අවසං කලාාද පරික්ෂණ අවසන් කලේ ෑ සබාපොත්තුමන. ඒ පරික්ෂ ඔක්කොම නැවතුුණ. දම් පරිීක්ෂණ නවත්තලා අර සහරන් ගෝල බාල ොට ල්ල නඩුවිි දාලතියන චාජස් සිතුන් දාත්තියනවා. දැන් ඉන්නවා හොඳම සාක්කේ තමයි කෞුද සහරන්ගේ බිරිද. දැ සහරාන්ගේ බිරින්ද ජනාධිපති කොමිසමට ගෙනල්ලා එතුමියාව ගෙනල්ලා දවස් කීහිපයි ප්‍රශ්ණ කරේ. ඒ පරිීක්ෂාවඒයාගේ කතවඋත්තරේ සාක්කේ ඉදිරිට කියනයි ඇැගේනැඇතේ. ඒ සාක්කයේ යන්නන්නේ නොත් නොදී එයාගේ කටින් සහර දේවල් එලියට ඒ කියේලා අනවශ්‍ය දේවල් එයාද කොවි් තිෙන කියලා සා්‍ය අවසාන කර. අවසාන කරලා දැන් එයාඉන්න ඇයි ඒව සාකි කාරෙක් කට දාන්නත්. ද සාහරාන්ගේ බිරිඳ මේ පිටි බොඳ තොරතුර රශියක් දන්නවා. එයාගේ එයාගේ කට වඋත්තර දයා බැලුවම එයාගේ පයි ජනාධිපති කොමිසමේ එයා දීපපුටික ඒ දීපටික අපි කියෝල බැලුවත් තියෙනවා. ්‍රதாන කරුණुකාරنا राஷ் क्या කිය த்தி ො එ சாකි कारкә ந කර න කට අපි ේෙවා ප්‍රශ්යයක් ගරු සභාපත්තුමනි, මේකයිතාම බරාපර පතර දෙයක්. මොකද පෞගිය ආණ්ඩු කාලේ මේ ඉන්න ජනාධිපතිතුමා අකමැති වෙලා ඉන්නකොට තමයි මේ බෝම පිපුරුණනාම එයාන්ුවට චෝදන අල්ලවන අපිට චෝදනා එල්ලකර. මේ සබාවින්න සහර මන්ත්‍රියෝරු අපිට විල්ල අපිට චෝදනා කර සහර මන්ත්‍රියරු අපිය එකකට වාඩිවෙන්න අකමැතිව වුණ. මුළ මුස්ලිම් සමාජයේම හිරිකඩු පිපිලා පාරේ බැහැලා යන්න බැරිවිදිට තත්්‍යයයක්ක් දාවන. අපි දෝන මට පෞද ල ද . පාසල මාරු කරන්න පො ළමයක් ස්කෝල යන්න ැතා අත්ේ ලමයි මට විීරු කරනයික ලකිවා. ඒම අසරග භාවේකටපි මන දුන්නා. ඒහින්ද තමයි අපි කියන්නේ මේකේ සාධාරණත්වය ඉස්්ට වෙන්න ඕන. මේක හගන්න දෙන්න බෑ! මේක නීතිපති දෙ පාර්තුමේන්තුවයි මේකට හම්බන්ධ වෙලා ඉන්න සමහර කොටස්සෙකතු වෙලා හදපුූ දේවල්තමයි මේ දේවල්. ඒහින්දා නීතිපති දෙ පාර්තුමේන්තුව හදනවා ඇත්ත සාක්ෂිකාරයෝ ගෙන්න්නන්නේ නැතුව. මේක කරුණු හායගත්ත සාක්ෂිකාරයෝ ගෙන්න්නේනන ැතුවවා නිකං ඔය රහන් ගුණරත්න ඔය සල්ි වලට වැකරන්න මිනිස්සුන්ව සාක්ෂිකාරයෝ හැටිට දාලා. අර සාරන්ගේ කන්න හම පිට මේක පවරලා මේක ඉවර කර න්න. ජනති පොත්තු ට කිය බතුමා ල ප මන් ඔබතුමා ක් කොට කියලා. ි ලාගෙන න්න ර ජනාතිිොත්තුම බතු ම න දකක් ඔබතු මාත් පරපත චෝද ල්ලවන. ඔබතුමා ඔක්කම මේ ආණ්ඩුවේ ක ග ැර හිට. තා මසරනතාවට පත්වුණ. ඒහින්ද අපි පරාජයවෙන්නත් එක හේතුවක් මේ පාස්කු පෝම පාරය පවට පත්තුුණ. එදා විපක්ෂයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ චන්ද කැම්පෙන්න්නේ කරේ මේ පස්ක පෝම පහරය මුල් කරගෙන තමයි මේ කැම්පෙන් එක් කළේ ඒහින්ද ඔබතුමාද ජනාධිපති වෙලායිඉන්නවා ඔබතුමාට වගකීමක්තියෙනවා මේක සත්‍ය දත්වය හොයන්න්න. ඒවාගේ ම හිතනවා ඔබතුමාගේ හර්ද සාක්ෂයායනුව ඔබතුමා දන්නවා මේක පි ප ස් ෙන් උදවිය කෞවද කිය. තුවා න්න ොද వස් කා බ තු අප සාకච్చ තින. ඒ හි තු ాට න ඉ කිය. විෂෙන්ම මේ මේ කන්න දෙන්න ප තුමනි. ැන හොයන් න, ොట్ ඉක් නට ගේන්න. ඒම න මේ සාක් කාරය වැදක කාර යිම වෙන්න ළුව. හම කියන්න ොක් ම ර ස්තිනි හයාගෙන කියයා සමන් වීර සිංහ කියල කියන නිල රිయ. අන්තිමට ඒ නිරධාරිය කෝමද මැරණ කියලා තාම ිලාසක්.ඒ පොලිස් නිධාරයා අන්තිමට කොළඹට ගෙනල් යාව කොයිට් කියලා ය කොයිට්ි රය කොයි දන මැරණයි කියලා ඒයාගේ මලමිනිය පුච්චල දැම්ම. තැමත් අපි රාස. හනිරධාරියය හොඟක් කරනු හය ගත්ත. අන්න ඒවාගේ මේ දැන් ඉන්න ජීවන ක්ෂි අයිම ෙන් පුළුව. හරාන්ගේ බිරිඳර පවා සමහරවි එයාපවා එයාගේ ජීවිත පවා මොක දෙයාතමයි අද ඉන්න. එකම එක්කෙන මේ පිළිබඳවෝ හොඟාත් කරුණකාරණා දන්න. මොකද යා ජනාතිපති පොමිසමට බාදීපු වාර්තානුව අපිට පේනවා හොගත් කරුණුකාරණයා දන්නවායි කියලා. තමුස් නීතිප්‍රති පාර්තමේන්තුවට අමතක වෙලා තියෙනවා. සහරාන්ගගේ පිරිඳුව මේක සාක්ෂිකාරෙක් කරන්න. එයාාව අමක වෙලා රෝහන් ගුණ රත් නෝමතක් කලාතිය. ්‍රහ ත් කියන අප දන්න යා ැන එක ప සිංగపූ කැඩාව න්නවා. අර කනඩාවට ගේලා මොකක් දෙ දෙමළ සංවිධානයක වැරදි චෝදනාවත්දාලා. అන්තිමට කනඩාව අදීරන ට ොැ ිය ො පනස් දාක ඩගේ වන්න කිවවා. තේහෙම එක්නෙක් පළවිනි සාක්්‍ය කාරයක් කරලා. ఉන විකාරේ. හි කර ප තු කිය විශේෂෙන් තුම රි තායික් මනින් ෙනල්ල රටේ කරපු අපරාදේ. ලේ ජනතාවට කරන්න කරපු බලය ගැනීම වෙනුවෙන් ඒ බලය බවරා ගැනීම වෙනුවෙන්. ඒක වෙනුවෙන් අරමුණු කරගත්ත සහරාලාව ඉත්තන් හැතියට පාවිච්චි කරමින් මේ කරපු ක්‍රියාවලියයේ පිටි පස්සෙ ඉන්න. ඇත්ත මහම මොලකරු හොයා ගැනීම අපේ සීරු දෙනාගේම වගේකී මක්්‍යමින් මගේ වන ස්වල්ප්‍යවවාසාන කරවා බෝමිස්තුයි. සුදේ ිලග සභාපහිතුමනී මෙතුමා කිව්වා මං අඩ ආගමන විගමන අධ්‍යක්ෂ ජනල්තුමාව. මහරිීති මංගුුණේ නෑ මංහන්න මොකත් ඔබතුමයි ප්‍රශ්නේ ඔබ මේ ඔබතුමාට පාලිමේන්තුවට එන්නක්ෂ දුන්න එක් නට රතු පාස්පෝට්ි එකක් දෙන්නේ එක ප්‍රශ්නය නවෙේ ඕ උජම දෙෙස්. මලසේ මංචතන විසිි නමේසා අඩුක්‍රම්‍යස්ථාවයි අසුව වැදගත් කාරණය කොමතුමත් එකේ හැත්තනමේ යට තේකල මංච්‍රරුව එකසිේ හැත්තරමයක් ගරු අධිකරන්න ඇමතුම චන්දය දුන්න විෂය කෙරි සංශෝදනය. රට මට යිතියක්ත් තියනවා මේ විශයකකිරි සංස්ෝය සම්මතව දම ආඩු ම්‍යස්තාවයි අසුව කියන්නේ ඒ පාලිමේන්තිය සම්මව වුණට පස්සේ කතාානායක අස්හන් කරාට පස්සේක නීතියක්යෙන්න්න. එමනන් ගරු මලසේ මංචතුමන දැ. වාලමේන්ටවය මහලගන්තුමා දන්නවා මේ අදාලමන්තතුමියට පුරේශිභාවය නෑ කියලා පු්‍රේශෂනා ොක අත ිල විශ න්ති ොක ම ය ක න්ද තු එකක හැත්තනමය චන්දීල මයි විසිවනි සංශෝධනය සම්මතුන්. එමන කතානයක දස්සනන් කර තිව දැ. පාලිමේන් මහලකම් තුමා දන්නවා මිතුමිය නෑ ෙරෙතුර ස්සාරලියෝ විසියගේ අටතේ පාලිමේන්තුවේ පිටස්සර පුද්ගලෙක්ති න්න බහමල එකක අයින්කර උ දියන් න දන් ර ද ග හරිබෝ ත අවසල් කරන චමින්ත පේ දැ මේ පහලිමේන්තුේ මහලයකම් තුමා මේ ලිපියේවෙලක වසන්කරන්න ඉන්නේ. සමහර වෙලාවර කාලයේ දීර්ක කරගන්නල ඒක වැරදි. ඒ අප මලකට කරු අරුන්දික ඔවු ඇමතුම. ගරුව සබාපත්ති වන උතුමා ගවසිර පත්තනවා මන්ත්‍රීවරයගේ මන්ත්‍රීදරය අහෝස්ි වීම තිසයක්නි සංශස්ෝදධනෙන් පස්සේ කොහමද වෙන්නි කියන කාරණය මතු කරා ඔ න දධ කර තු රව කකිමඇත්තු. ඇතවශම ගරු කතාානායකතුමාට මන්ත්‍රීවරයේ මන්ත්‍රීදූරය හෝස කිරීම ලයක් නැහැ. අපේරට ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව අනුව ඒ බලය තිබෙන්නේ රිට්ටාට්ඥා අධිකරණයක් මගින් අභ්‍යාචනා අධිකරණයට. ඒක නිසා ඒ සඳහා ගත යුතු ගත හැකි පියෝරෝල් මංහිතන්න බතුමල්ල දැනටමත් මදැක මාධ්‍යයරිට්ටාට්ඥාවක් අධිකරනය ඉදිරිපත් කර තියනව කිය ලයිග නිසා බැරදි මතයක් රටයන්න පුුවන් මරලාට. වැදි මතයක් යන්න පුළුවන් ගරු පතානායකතුමා එතුමාගේ වගකීම මශ්ස නොකරනවයි කියලා. එ ඒමුණොත් ඒක එතුමට වෙන සාපාර්ලිමින්තුව වෙන අසාධාරණයක්. නිසා ඒකාරණය ආධිකරණයට තියලා අපි කතානායකතුමා එක මුදෝ හරින්දෝන ඉන්න මේ මත අපේ ද වෙලා පිම ලොකු ප්‍රශයයක් තියෙනවා අපි නෑ ඔර වෙන විවාතයක්ගම් ඕෝමන්තුමා අරු ඇමත්තුමනී දැන් මේ ලිපිය. තුමා ො කර යෙන්නේ විශේෂයෙන්ම පාලිමේන්තු හලකම්තුමා තමයි පස්පෝට්ි ඉල්ල තියෙන්නේ. පර්ලිමේන්තු මහලේකම් තුමා ල්ලප එකට ඇතුමා ලිපිය වලතින ආර්ථකේ ආරක්ෂ මාත්‍යන් ලේකම් තුමාගේ උපදෙස්හ මොද මේකට කරන්න කිය. හනිවාරෙන්ම මේක ලිපියත් මේක දෙෙන්න බැරි ඇගේල තුමා මහලේකම්තුමාට යල ඇති. ති හලකම් එම තාන දනුවත් කර ග. දුවරන්න දනුවත් කරන පානමට බලයක් තියෙනවානේ ගරු ගරු මන්ත්‍රීතුමන න ගරු මන්ත්‍රීතුමනි ම පිව්ව මේ නීතිය පිළිබඳව කාරණය විතරයි හෙම දැනුවත් කරල්ලා ඒ සියල්ල සිද්ධ වුණත් කතානායකතුමාට බලයක් නෑ මන්ත්‍රීවරේගගේ මන්ත්‍ර දුරේ අහොස්සී කියල තීරණයක් දෙන්න න එහෙම නමත්න්නත් ගරු. මම් බෝහම අපක්ෂපාතියක කතාරන්න කිසිම පක්ෂක්‍රායකින් තොරවකරු සභපත්තුමනි. ඒම බලයක් දරු කතානායකතුමාට නැහැ හැබ ඒ බහි සියලු බලතල තියෙන අධිකරනයට. අනිකාරය තමයි උතුමාගේ වව පස්කුප්‍රහරය පි බඳව නීති ප්‍රතිද පාත්තුමෙන්තවටයුතු කරන කරපුවා කාරය ඇත්ත වශෙන් මේ හිටපු නීතිපෙත්තුමාගේ කාල තමයි ඉන්ඩයික්මන්ට් අධිචෝදනා පත්‍ර අධිචෝදනා පත්‍ර ඉදිරිපත්රල තියෙන්නේ. ඇ ෙම ගැන පිටත් ලොක කනගාටත්තිය ඔබතු දාන්න බතුමත් තමරලට මත්ත්‍යේ කකමාක්ුණා මේ පාර්ලිමේන්තුවේදී මස විසි නමයකට කලින් මමකූ අපේ රටේ මෙම අවදානමත් තියෙනවා කියලා. ඒක ඉතාමත්ම සද්භාවයෙන් කිවූ අපේ සහර මුස්ලිම් සහෝදරු මුස්ලිම් මන්ත්‍රීවර බවා මටේ වෙලාවේ දෝෂාරෝපනය කරා ම ජාතිවාදයෙක් කියලා ම ජාතිවාදය හදන්යනවා කියලා. පස්කු ප්‍රහරෙන් පස විදිතය වන හුගක් හැබේ පස්සු ප්‍රහටලින්. රුදු දෙක මරක් තික්ෂ විදිිතෙ බා පත්ලා හිටේ ම ඒක පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධපති කොමිසමේ වාර්තාාවත් කියල තිෙන පනිිවිඩකාරයට වැඩි තියලතිෙන වග කියල්ලා. ඉතින් මත් එපිළිොඳ ගගාට වෙනවාවරපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.